විසයි විස ක්‍රීඩාවේ දැවැන්තෙක් නැත්නම් ප්‍රවීණෙක් විශේෂඥ විසයි විස ක්‍රීඩකෙක් බවට පත්වෙච්ච තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන නමුත් දැන් පුහුණුකරුවෙක් බවටත් පත් වෙලා සිටින කරන් පොලඩ් ඇතරම මේ ළඟ ලෝක කුසලාණේ එංගලන්ත කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවා විදිහට බඳවා ගැනීමට නියමිතයි කියලා තමයි දැන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතින් පොලඩ් විසයි විස තරඟ 637ක් ක්‍රීඩා කරලා තිනවා ලකුණු 12390ක් ලබාගෙන කඩලු 312ක් ලබාගෙන තිනවා. එතකොට හිතා ගන්නට පුළුවන් මේ දත්ත වලින් ඔහු කොහොමද ක්‍රීඩා කරපු ක්‍රීඩා ගිරෙල්ල කියලා ශතක 1යි අරු ශතක 58ක් ලබාගෙන තිනවා 20යි 20 රටාව තුල ජාත්‍යන්තර විතරක් නෙමෙයි. එතකොට ජාත්‍යන්තර තරඟ 101කදී ලකුණු 1569ක් කඩලු 42ක් ලබා ගැනීමට සමත් වෙලා තිනවා. විශේෂත්වය තමයි මොහු කවදාවත් ටෙස්ට් තරඟයක් නම් ක්‍රීඩා කරලා නැහැ. එක් දිනයි 20යි 20යි විතරයි මොහුගේ ජාත්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ක්‍රීඩා කරලා තියෙන්නේ. හැමතැනම ලීග් ගහපු ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව 2007 ඉඳලා 22 වෙනකන් අවුරුදු 15ක් විතර එක දිගට ක්‍රීඩා කරලා තියෙනවා. දැන් අවුරුදු 36යි. තවම ක්‍රීඩා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ කැපිපෙනුම ලක්ෂණය තමයි 20යි 20 තරඟ 637ක් ක්‍රීඩා කරලා තියෙනවා. වැඩිම 20යි 20 තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අතර ඉහළම සිටින ක්‍රීඩකයෙක් තමයි පොලාඩ්. ඉතින් අපි දන්නවා ඊළඟ 20යි 20 ලෝක කුසලාණේ තව මාස කිහිපයකින් 2024 වර්ෂයේ ජූනි 1 සතියේදී ආරම්භ වීමට නියමිතයි කොදේ උත්සාහ ඇමරිකාවේදී. එතකොට එංගලන්ත කණ්ඩායම අපි දන්නවා තවමත් ලෝක ශූරයෝ. එතකොට ඉන්දියාවේ නම් ඔවුන්ට ගොඩ යන්නට බැරි වුණා. ඔවුන් පසුගිය එක් දින ලෝක කුසලාණේ ඉන්දියාවෙන් කවුරුත් කන්සල්ටන්ලා විදිහට පත් කරගත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් හිතනවා ඇති මෙවර ටිකක් වෙනස් ආකාරයේ උපක්‍රමයක් භාවිතා කරන්න දැම්ම මේ ලෝක පූජිත ක්‍රීඩකයා නැත්නම් පොලාඩ්ව එංගලන්ත කණ්ඩායමට බඳවා ගැනීමට ඔවුන් අදහස් කරනවා කියලා තමයි කියන්නේ. මොකද ඔවුන්ගේ ශූරතාවය ඔවුන් රැකගත යුතුයි. මොකද එක් දින තරඟාවලියේ වෙච්ච වැඩ නැත්නම් එක් දින ලෝක කුසලානේ වෙච්ච වැඩේ දන්න නිසා ඒ අපකීර්තියෙන් බේරෙන්නටත් ඕන. නැත්නම් එකවර ලෝක කුසලාන දෙකක් අතේ තිබ්බ කණ්ඩායමක් තමයි එංගලන්තය. නමුත් හිතා ගන්නට බැරි විදිහට එක් දින ලෝක කුසලානේ පරාජයටපත් නැත්නම් පසුබෑමකට ලක්වීම ඇත්තරම පසුබෑමකට ලක්වීම නිසා ඔවුන්ගේ ක්‍රිකට් තත්ත්වයට යම් හානියක් වෙලා තියෙන විශේෂයෙන්ම මෙවර කොදෙව් තරඟාවලි දෙකම 20යි 20 සහ එක් දින දෙකම පරාජයට පත්වීම ඒකත් තව හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා එහෙම කතාවක් තියෙනවා සාමාන්‍ය ව්‍යවහාරයේ. අන්න ඒ වගේ එකක් කරන්න තමයි එංගලන්තයේ සූදානම් වන්නේ. ඉතින් කොදෙව් දේශය හොඳින්ම දන්නා ජේෂ්ඨෙක් වාරගෙන ඔහු උපදේශක පුහුණුකරුවා විදිහට බඳවාගෙන මෙවර වැඩේට බහින තමයි එංගලන්තයේ සූදානම් වෙන්නේ කියලා පේන්න තියෙන්නේ. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙක් මේ වන විට පොලඩ්. එතකොට ඒ අත්දැකීම් උද්භාවිතා කරමින් කෙලින්ම එංගලන්ත කණ්ඩායමත් එක්ක එකතු වෙවි එළඹෙන ලෝක කුසලාණේ කියලා තමයි වාර්තා වෙන්නේ සහ ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තාවන් පදනම් කරගෙන කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.